සුබදා සකිලා පිළිගන්නවා ඔයාලාම YouTube channel එකට. ඉතින් ඔන්න අද අරන් ඉවර තින්නේ තවත් United SMP survey එකේ අපේ කඩියයි කෙන්එල් කේ එක කරන survey එකේ දෙවෙනි episode එකට. ඉතින් ඒගොල්ලෝ මට කලින් දෙවෙනි episode එක record කරලා තිබ්බා. මට පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් නිසා යන්න බැරි වුණා ඒකට. ඉතින් අද මට තියෙන්නේ කොහොම හරි ඉන්න හිටින්න ගයක් හදාගන්න එක තමයි. ඉතින් පළවෙනි episode එක බලුවේ නැත්නම් බලන්න උඩ තියෙනවා. එතන හරිය නැත්නම් යට හරිය තියෙනවා playlist එකක් වෙනම හදයි. ඉතින් ඒකේ මම කොහොම හරි අපි ලෂ් කේව් එකට ගියා. ලෂ් කේව් එකෙන් උඩට එන ටික මම රෙකෝඩ් කරා. ඒක රෙකෝඩ් කරලා නැහැ මොකද ප්‍රශ්නයක්. ඉතින් ලෂ් කේව් එකෙන් උඩට ඇවිල්ලා දැන් මම පොඩ්ඩක් මෙතන මගේ ෆාම් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරා. කඩියගෙන් පොටේටෝ දෙකක් විතර අරන් ආවා. අරන් ඇවිල්ලා තමයි මේ විතර පොටේටෝ පොඩ්ඩක් කරන්න යන්නේ. එහෙනම් මම අද කරන්න ඉන්නේ මම මේ පැත්තේ ගස් දෙක තුනකුත් කැපුවා. ඉතින් ඒවත් රෙකෝඩ් කරලා ඒව රෙකෝඩ් කරලාත් නැහැ. මොකක් වෙලාද වන්ද මේ මැෂින් එක මට තේරෙන්නේ නැහැ. මම ඊට අමතරව මෙතෙන්ට හරක් දෙන්නෙක් කරන් ආවා. නැගලා කුකුලෙක් කුකුළු දෙන්නෙක් මේකට වට්ටගත්ත කොහොම හරි ගේමක් දීලා වගාලි දක් වගේ හදලා ඒකට දැම්මා. ඒතකොට මෙතෙන්ට ඌරෙක් දැම්ම තව ඌරු දෙන්නෙක් විතර ගේන්න ඕනේ. ගෙනල්ල මෙතෙන්ට දාන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි කරේ. කරලා ඉවර වෙලා මම මේ ටික පොඩ්ඩක් සුද්ධ කරගත්තා. දැන් පෙන්නන්න ඔයාලට මම බඩගින්න ඉන්නේ මට ස්ප්‍රින්ට් කරන්න බැරි එකයි. මෙන්න මෙතන මේ ඒරියා එක තමයි මම ගෙයක් හදාගන්න කියලා ඉන්නේ. ඉතින් හොබිට් හෝල් එකක් ගහන්න කියලා බැලුවේ වෙනකොට ඒක දැන් මෙතෙන්ට සෙට් නෑ වගේ මේ තියෙන විදිහට ගොඩාක් කපන්න වෙනවා ඇතුළට. ඉතින් මම මේ සීරීස් එක කරාට මටත් ඇත්තටම ගොඩක් වෙලා එහෙම වෙලාවක් නැති නිසා තමයි මම තීරණය කරේ මෙතෙන්ට නිකන් නෝමල් විදිහට ගෙයක් හදනවා කියලා. ඉතින් දැන් මට තියෙන්නේ ගේ හදන්න ඕන ගන්න බලු ටික එකතු කරන්න. ඉතින් මේ ඈත පේන ටික උස ගහක් මේ ගහ කලින් නම් තිබ්බා කියලා මට මතක නැහැ. තිබ්බද දන්නේ නැහැ මට මතක නැහැ. කොහොම හරි ඉතින් එච්චර දේවල් ටික ඒගොල්ලෝ කරලා තියෙනවා. ඉතින් මම කොහොම හරි දැන් නැට්ටම් ගාලා මේ හදලා ඉවරක් කරලා දාන්න ඕනේ. එහෙනම් මම ගිහිල්ලා බඩු ටික ගිහගෙන එන්න. ඒක මම රෙකෝඩින් දාන්නේ තීරණ නැති ඉන්න. එහෙනම් අපි අද වැඩේට බලමු. ඉතින් මම වටපිටාව ඉදලා ලොග්ස් ටිකක් හොයාගත්තා. මේ ලොග්ස් ටික මම පොඩ්ඩක් දාගෙන ප්ලේස් කරගෙන වැඩේ කරන්න තමයි හදන්නේ. ඉතින් මේක ටිකක් පාස්වර්ඩ් කරලා මම සමහරට දාය නැත්නම් නොදායි දී එකපාර වාරට සර්ප්‍රයිස් වෙන ගේ පෙන්නයි. කියන්න බෑ මොකක් කරයිද කියලා බලමු මේ වෙලාව අනුව තමයි. ඉතින් මම පොඩ්ඩක් වටපිටේ යනකොට මට පොඩි gift එකක් දාලා තියෙනවා මම දැක්කා. හරිද? මෙන්න මේක මෙදිනේ gift from Ken LK. ඉතින් අපේ කෙන්ගෙන් මට පොඩි gift එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න යන්නේ මොකද්ද කියලා. සිරාවට ඉතින් මට එයා තියලා ගිහලා තියෙනවා golden armor set එකක්. ඒ කියන්නේ chest plate එකයි එතකොට helmet ඒ set එක තියලා ගිහලා තියෙනවා. ඉතින් thank you Kenelge. දවා cake එකක් කැපුවා. අද මේකත් දීලා ගිහලා තියෙනවා. Thank you so much. ඔයාලා මේ දෙන support එකට මේ වගේ දේවල් නිසා තමයි අපි පොඩ පොඩ හැදෙන්නේ. ඉතින් මේ ගෙදර මම ටිකක් කෙටියෙන් ඔයාලට කිව්වොත් එහෙනම් මේක ඇවිල්ලා මොකද්ද ඔයාලට මම කියන්නේ ෆාමින් හවුස් එකක් කිව්වොත් ඒ වගේ සීන් එකක්. ඒ කියන්නේ මේක අර මොඩර්න් ලුක් එකක් තියෙන එකක්වත් එතකොට නිකම්ම ගේකුත් නෙමෙයි. මේක ෆාමින් හවුස් එකක්. ඉතින් බලමු මම ඔයාලට පෙන්නන්නම් මොන වගේද මේක අන්තිම අවුට්පුට් එක කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම ගේ මූණ ටික කටයින් කරනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. We'll be right back.
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ වැඩේ යම් තාක් දුරකට කරගෙන තියෙන්නේ ඔයාලට පේනවා ඇති මම පාර හදාගෙන තියෙනවා මේ පැත්තට ගිහින් මේ පැත්තට ගියාම මගේ සත්තුටක ඉන්නවා සත්තුන් ගැලට ගියාම ඉවර නෑ ඒක තව වැඩ තියෙනවා කරන්න එතන ඊට අමතරව පාර මං හදලා තියෙනවා මේ පොඩ්ඩක් ලස්සනට මේක තමයි ගෙදර මේ තියෙන්නේ මං හදපු ගෙදර ඔයාලට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා මම ගොඩක් දුරට පෙන්නන්නේ මේක හදන විදිය ඉතින් මෙතන මම ඔයාලට මේ පෙන්වන්න යන්නේ ගේ තියෙන්නේ කොහොමද කියලා මෙතන තනිකර මේ වතුර දාලා මේ මං කියවනේ ෆාමින් හවුස් එකක් වගේ එකක් එන්නේ කියලා ඉතින් මෙතන තනිකර ඒවා තියෙන්නේ මගේ අස්වැන්න තමයි මෙතන සෙට් වෙන්නේ එතකොට මෙතන ඔයාලට පේනවා ඇති ජාති දෙකකින් පැල දාලා තියෙනවා ඊට පස්සේ මේ වතුර තැන් තැන් වල දාලා තියෙනවා නැත්නම් ඔයාලා දන්නවනේ වැඩේ කරන්න බෑනේ ඊළඟට මෙන්න මේ පැත්තට ගියා මේ පැත්තෙත් එහෙම තමයි වතුරක් තියෙනවා මේවත් තියෙනවා එච්චරයි ඊට පස්සේ මෙන්න මෙතනින් පොඩි එන්ට්‍රන්ස් එකක් ආයි දිලා දිනවා නම් මෙහෙම මෙතෙන්ට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් මේ අපේ ගෙදර පඩිපෙළට පිටිපස්ස සයිඩ් එක මේ එතකොට මේක මම තනිකර ස්ටෝර් රූම් එකක් කරන්න තමයි යන්නේ මේවා මෙහෙන් වහලා ගල්ලා නැහැ මේක මොකක් හරි බලන්න ඕනේ ඉස්සරහට මේ ටිකේ දැනට ස්ටෝර් රූම් එකක් විතර තමයි තියෙන්නේ හිතනොත් මේක අන්ඩර්ග්‍රවුන්ඩ් මොකක් හරි ගේමක් ගහනවා මේ ටිකේ දැනට තියෙන්නේ මෙච්චරයි ඉතින් මෙතන පොඩි පොඩි දේවල් ටිකක් දාගත්තා එක අපිට දැනට මේ චෙස්ට් ටිකක් දාගෙන තියෙන්නේ මේ වටේටම චෙස්ට් එකක් දාලා ඒක හදන්න ඕනේ ඊළඟට දැන් අපි ඒ ඇතුළට මේ පඩිපෙළ හදාගෙන තියෙනවා ලස්සනට පාට දෙයක් දාලා එතකොට මෙතන පොඩි නිකන් මෙතන තව වැඩ තියෙනවා වැඩි ඉවර නැහැ මෙතන මෙතනත් තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න හිරියත් කරන්න ඕනේ එතකොට මේක තමයි මම කට්ට කාලා දාපු ගෙදර දොරවල් දෙයක් දාලා තියෙනවා ඇතුළ මේ වාට පේන්නේ මෙතන ස්ටෝරේජ් ටයක් තියෙනවා එතකොට මේ උඩ මේකත් පාට දෙකකින් අරන් තියෙන්නේ ඔයාලට වෙනසකට පේනවා ඇත්තේ ෂේඩ් එක ඉතින් ෂේඩ් එක දැම්මට පස්සේ ගත්තර කොඩින් නැත්තමයි මේක ඉතින් එකයි ඔයාලට මෙතන මේස පේන්නේ ඉතින් ඇද තියෙනවා ඊට අමතරව මම දැන් පොඩි වැඩක් කරන්න යන්නේ මෙතන මර ඉස්සරහා ලැන්ටන්ස් දාලා තිබ්බනේ ඒ ලැන්ටන්ස් තව ඕනේ මට පීඩියත් හදාගමු ඒක ටික හදාගෙන අපි යමු රයිට් ඉතින් අපි ඒ විදිහට ලැන්ටන් එක හදා ගන්නවා එතකොට ලැන්ටන් එක අරගෙන යනවා මං අන්න අතෙන්ට මෙතන එකයි තියෙන්නේ තව එකක් දාගමු මෙතෙන්ට අපි රයිට් දැන් ලස්සනයි දැන් මනස්කාන්තයි ලස්සනයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ විදිහට තමයි වැඩේ කරගෙන තියෙන්නේ අපි මෙතන පාලමක් තියෙනවා මේ පාලමත් හදන්න ඕනේ මොකක් හරි අයිටම් එකක් දාලා අපි ඒකත් හදනවා මේ එපිසෝඩ් එකේම අපි යම් පොඩ්ඩක් බලන්න කඩියගේ කෙන්ගේ පැත්තට මොනවද ඒගොල්ලෝ කළා තියෙන්නේ කියලා බලන්න ඕපු දූප හොයන්න යනවා මම දැන් මේ ගහනම් මට මතකයි කලින් තිබ්බේ නැහැ මේ කඩිය මම කියන්නේ මේ ගහ හදන්න නැත්තේ රයිට් ඉතින් ඔයාලා පේනවා සරුසාර අස්සැන්නක් තියෙනවා කඩියගේ අපේ අපි මේ පැත්තේ යම් බලන්න රයිට් මේක මං හිතන්නේ වීදුරු දාලා නේ තියෙන්නේ. ඔව්. මේ ෂේඩ් එක දැමමු තියෙන අවුලෝක තමයි හරියට බ්ලොක්ස් එහෙම පේන්නේ නැහැ මේ ෂේඩ් එකට. මේ මෙයා වීදුරු දාලා මෙඩික් කළා. I think මේ මෙතනත් මෙයා සෙක්ෂන් කඩනවා කිව්වේ. මේ වැඩේ මං හිතන්නේ මේ කරලා තියෙන්නේ. ඔයාලා කඩියගේ එපිසෝඩ් එකෙන් බලාගන්න ආයගේ පෙන්නයි. පොඩ ඇතුළට ගිහලා බලමු. තනිකර මේ බ්‍රික්ස් වලින්ම තමයි කරලා තියෙන්නේ. ඔව් මේ වැඩෙත් මරු. මෙතන ඉඩ තියන හොඳට. රයිට්. අපි යන් ඊට පස්සේ බලන්න අපේ කෙන් එල් කේ ගේ ගෙවල් පැත්තට. කෙන් එල් කේ ගෙදර නැහැ. අපි ගිහිල්ලා පොඩ්ඩක් ගේ වටේ රවුමක් දාලා බලමු. මේ වැහි පීලෙද මූ ගහලා දෙන්නේ. අනේ මන්ද දන්නේ ගිහිල්ලම් බලමු මොනවා වුණත් මම දන්නේ කෙන්ඩි ගියේ තමයි ලොකුම ගේ ඔයාලට පේන සයිස් එක ධාර සයිස් ගෙදෙට්ට කොහෙන්වත් එන්න බැරි වෙන තමයි මේක ගේ ගහලා ඔන්න මං කෙන්ගේ ගේ ඇතුළට ආවා
එන්නේ බල්ලා ඉන්නවා අන්ඩර්ග්‍රවුන්ඩ් මොනාරි තියනවාද නේ මෙතන හදලා තියෙනවා වාඩි වෙලා ඉන්න පුළුවන් අපිට චැට් එකක් දාගෙන ඒක නයිස් මේක දෙකින් ගියද නයිස් සැතරවකුත් මේ සෑහෙන ඉඩක් තියෙනවා කියන්න මෙතන ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් මෙතන කියන්නේ ඉස්සරහට තව ලොකු ලොකු දේවල් ටිකක් කරයි එයාගේ එපිසෝඩ් එකේ දියා කියයි ඒවා එරන් අපි ඊළඟට යමු අපේ විනුර ඉන්නවා විනුරගේ ගේ පොඩ්ඩක් බලන්න විනුරගේ ගේ බලන්න බැරි වුණා අපිට ඒත් මේ මේ වෙලාව හොද වෙලා වන්නේ මේ ආ මෙතන ප්‍රෙෂර් ප්ලේට් දාලා ඔයාලා මාගේ සර්වයිවල් ගයිඩ් සීරීස් එක බලවනා දකින්න නැති මෙතන මම මේ ප්‍රෙෂර් ප්ලේට් දාන සීන් එක කියලා දුන්නා ඔයාලටත් ආ මෙන්න මෙතන තියෙනවා හොර කාමරයක් මේක අරින්න බෑ කොල්ලා ලොක් කරලා ගිහිල්ලා මේක මේකත් අරින්න බෑ අමෙදින ස්ටෝර් රූම් එක කොල්ලගේ ලොක් කරලා ගිහිල්ලා දන්නව ඇති මං එනවා කියලා කොයි වෙලේ හරි ඒක කැත වැඩ රයිට් ඉතින් අපි එළියට ආවා එළියට ආවිල්ලා බලමු කෙන් මොනාද තව කරලා දෙන මෙතන ලස්සනට ෆාම් එක වැඩ ටිකනම් හදලා දෙනවා ෆාම් එක ලස්සනයි සත්තු වෙන වෙනම දාලා මගෙත් මේ වැඩ ටික කරන්න ඕනේ මේ වැඩ ටික මං කරලා නැහැ මං ඊළඟ එපිසෝඩ් එක වෙද්දී මේ වැඩ ටික ඉවර කරලා තියන්න යාළුවේ මේ මොකද්ද මේ සොම්බිස්ලා එනවා අපි මෙතනින් මාරුවේ මාදිසියත් ක්‍රීපර් කෙනෙක් ආවොත් එම් මල මගුලක් වෙන්න මට කෙන්ඩ ගෙවන්න වෙනවා මේ වල යමු අපි අර පැත්තට මෙතනින් බැහැ ගන්න පුළුවන් නේද යස් බයින්න පුළුවන් යාළුවනේ විනුරගේ මේ පැත්තට අපිට පාලමක් නැත මෙන්න මේ ආකාරයට අපි පයින් යමු මොන හරි අටවල තියනවද දන්නේත් නැහැ ලොකු පවුරක් බදලා තියනවා මෙතන වාර පේන ඇති උඩට නැගලා වා උඩට නැගලා බලමු මෙතන එකෙක් ඉන්නවා රයිට් ඉතින් මේ තියන්නේ අපේ විනුරේ ගෙදර මට මතක හැටියට විනුරේ ගෙදරත් මේ මොනවද මේ නයිසා මේ ගේම හිතන්නේ සෙක්ෂන් වලට හදලා තියෙන්නේ වෙන වෙනම කෑලි කෑලි ඒ සම්පූර්ණ කියන්නේ ෆුලි කනෙක්ටඩ් නැහැ ගේ මට හිතෙන්නේ ඔව් ඒකනේ මේ පැත්තෙත් මොකක් හරි දෙයක් කියලා හදන්න ට්‍රයි කරලා තියෙනවා නේ එතන යටත් මොනා හරි තියෙනවා සත්තු දෝගේ බුද්දු වම්මේ මෙයා හොර ජාවාරමක් කරනවා වගේ එච්චරට සත්තු මම මේ විනුරගේ පැත්තට ආවමයි රයිට් මම හිතන්නේ මේ හරියින් වැඩේ ඉවරයි ඔකේ 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 තර බල්ලාත් සත්තු ඉර කරලාද කොයිද රයිට් ඉතින් ඔන්න ඔය විදිහට තමයි කට්ටිය ගෙවල් හදාගෙන තියෙන්නේ අපි දැන් යමු වැටුණා ඒක රිදුණා ආ පාලමක් හදාගෙන යනවා මෙයා මේ තියෙන්නේ මෙයා පාලමක් හදාගෙන යන ගමන් මං හිතන්නේ මේ යා පාලමක් හදන් යන ගමන් බොයිස් අපි එනම් අපේ පාලමේ වැඩේ අද ඉවර කරමු අපි යන් ඔන්න වරට මම පෙන්නුව ඔක්කොල්ලගේ බේස් ටික දැන් අපිට තියෙන්නේ අපේ පාලමේ වැඩේ ඉවරක් කරලා දාමු හරිද පාලම ඕනේ අපිට දැන් මෙතනට හදාගන්න යන්කෝ බලලා පේනවා ඇති ඈතින් අපේ ගියේ ලස්සනට පේනවා පොඩ්ඩක් මෙහෙට වෙන්න ඕනේ ඉතින් අර පේන්නේ මගේ පුංචි ගෙදර යන් ඒ පැත්තට රයිට් ඉතින් මේ තියෙන්නේ ගහන්න ඉන්න පාලම හරිද දැනට මෙච්චරයි තියෙන්නේ
අපි මොකක්ද අයිටම් එකක් දාන්න ඕනේ මෙතෙන්ට. රයිට් එහෙනම් ඉතින් මම මෙතන සත්තුටිකටත් පීලක් කරගත්තා. මෙතන මේගොල්ලන්ව දැම්මා. එතකොට මෙතෙන්ට කුකුල්ලු දැම්මා. ඊට පස්සේ තව ඌරුපැට ටිකක් උස්සගෙන ආවා මම. මේ වෙනයි පොඩි බඩියුත් ඉන්නවා. ඉතින් මේ විදිහට දැන් ඉන්න තැන නම් සෙටල් කරගෙන තියෙන්නේ. ඔයාලට දෙවෙනි එපිසෝඩ් එක අපි කොමඩස් සර්වර් එකේ ගේන හිටියේ සෙටල් වෙන තැනක් පෙන්වලා නවත්තන්න තමයි. ඉතින් මම මේ ඒරියා එකේ මෙහෙම සෙටල් වෙනවා. ඉතින් ඉස්සරහට අපි ඉතුරු වැඩ ටිකක් කරගෙන යමු. ඉතින් මේ එපිසෝඩ් එක විතරයි කොහොමඩත් මම මේ තනියෙන් කරන්නේ. ඊළඟ එපිසෝඩ් වල ඉඳන් අනිත් කට්ටියත් ඉදී මාත් එක්ක. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එතකන් හැමෝටම ටටා බයි. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනටම සෙට් වෙමු.